මේ රාජ්‍ය ආයුර්වේද සේවාව තුල තියෙන අඳම් ප්‍රමාණය නිසි ආයුරෙන් කළමනාකරණය කරොත් මේ රටේ ජනතාවට ගෙවල් වලට වෙලා ප්‍රතිකාර ලැබීමේ අවස්ථාව අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා අපි දකින්න ඕන තමයි මේ රටේ තියෙන කනගාටුම තත්ත්වය මේ ජාතික සෞඛ්‍ය ක්‍රියාවලිය සෞඛ්‍ය නිර්දේශ නියාමනය කරන සකස් කරන තීරණ ගන්න මිනිස්සුන්ගේ තියෙන අඥානත්වය තමයි බටහිර එහෙම නැත්නම් එංගලන්ත මානසිකත්වයෙන් තමයි ඒගොල්ලෝ තීරණ ගන්නේ. අපේ රටේ දැන් කියනවා ගෙදරට වෙලා මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාරය කරගන්න ඒ සඳහා නිවාරණය කරගන්න කියලා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ රටේ ජනතාව තවත් බරපතල සෞඛ්‍ය අවදානමකට ලක් කරලා ජන ඝාතනයකට සමූහ ජන ඝාතනයකට ලක් කරන්න තමයි ඒ අරඳින්නේ ඒ වගේ තීරණ තුල. මොකද මේ රටේ හැම මිනිසුන්ටම ප්‍රාසාද නිවාස නැහැ, මහල් නිවාස නැහැ, තට්ටු දෙක තුනේ නිවාස නැහැ, තියෙන්නේ කාමරයයි නැත්නම් දෙකයි. එතකොට ඒ ගෙදර යම් කිසි කොවිඩ් ආසාදිතයෙක් හිටියොතින් ගෙදර ඉන්න 100ට ආච්චිට, අම්මට තාත්තට, දරුවන්ට මේ සියල්ලන්ට බොන වීතියෙයිද? ඒ මොනොතින් ඒකට වග කියන්නේ කවුද? ඒකෙන්ද මේ ගන්න වැරදි සහගත සෞඛ්‍ය තීරණ නිසා තවදුරටත් මේ රටේ ජනතාව ඉතාමත් අසාධාරණයට ලක් වෙනවා, අසරණ තත්ත්වයට පත් වෙනවා, මරණයට පත් වීමේ ඉඩකඩට ළඟා කරනවා. ඒකෙන්ද අපි වහාම රජයට බල කරනවා, සෞඛ්‍ය බලධාරීන්ට බල කරනවා. මේ වැනි තීරණ ගැනීමෙන් වහා නවතින්න රෝගී තත්ත්වය ඇතුව හෝ නැතුව හෝ ආසාදනයකට ලක් වුණොත් අනිවාර්යයෙන්ම ඔවුන් වෙන් කිරීම සඳහා එක්ක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනියන්න. එහෙම නැත්නම් කොවිඩ් නිවාරණ මධ්‍යස්ථානවලට ගෙනියන්න. එහෙම නොවුනොත් වෙන්නේ අහිංසක දරු පවුල් සමූහ වශයෙන් මරණයට පත්වීම විතරයි. මොකද එක පවුලක එක රෝගියෙක් හිටියොතින් ඒ පවුල තුළ සියලුම දෙනාට බෝ වීමේ ඉඩකඩ තියෙනවා. ඒක කුරුඳුවත්තට හරියන්න පුළුවන් නිවස තුළ රෝග නිවාරණය වීම, එංගලන්තයට හරියන්න පුළුවන් නිවස තුළ නිවාරණය වීම සහ ප්‍රතිකාර ලැබීම, මේ වගේ සෞඛ්‍ය තීරණ වහා අකුලන්න කියලා අපි රජයට බල කරනවා. Breaking.lk